ඉන්න ඕනේ නම්, සතුටින් ඉන්න ඕනේ නම්, හොඳින් ගත කරන්න ඕනේ නම් ව්‍යග්ගපජ්ජ කාරණා හතරක් තියෙනවා. මොනවද කාරණා හතර? පළවෙනි එක උත්තාන සම්පදා, දෙවෙනි එක ආරක්ක සම්පදා, තුන්වෙනි එක කල්යාණ මිත්‍රතා, හතරවෙනි එක සමජීවිකතා. මේ හතර තිබ්බොත් ව්‍යග්ගපජ්ජ දියුණු වෙන්න පුළුවන් මෙලව බලාගෙන ඉදිද්දිම. අපි බලමුකෝ කොහොමද දියුණු වෙන්න පුළුවන් කියලා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කියන උත්තාන සම්පදා. ඔබට තියෙන්න ඕනේ ඔබ කරන ඕනෑම කර්මාන්තයකදී අනලස්ව කටයුතු කිරීමේ හැකියාව. කම්මැලි වෙන්න බෑ. ජීවිතේ ඕනෑ කමින් මහන්සි වෙලා ඉතාමත්ම ධෛර්යයක් උපදවාගෙන වැඩ කරන්න ඕනේ. වෙන කිසිම දෙයකින් දියුණු වෙන්න බෑ පින්වත්නි, ඕනෑකම නැත්තම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරන ඕනම කටයුත්තකි. කෘෂිකර්මාන්තය වේවා, වෙළහිලදාම් වේවා, වෙනත් වෙනත් කටයුතු වේවා, ඕනම දෙයකදී ඔබේ ජීවිතයේ සාර්ථකත්වය රඳාපවතින්නේ ඔබට තියෙන අනලස් මානසිකත්වය මත. දැන් ලෝකේ ව්‍යාපාර තියෙනවා එක එක ජාති. ලංකාවේ ගත්තත් ලෝකේ කොහේ ගත්තත් මේ මිනිස්සු රැකියා කරන ආර්ථික මට්ටම් තුනක් තියෙනවා. එක්ක කෘෂිකාර්මිකාංශයේ රැකියා තියෙනවා, එක්ක කාර්මිකාංශයේ තියෙනවා, එක්ක සේවාංශයේ තියෙනවා. දැන් සමහර වෙලාවට අපි ඉතිහාසයේ ඉඳන් කියනවා හැමතිස්සෙම උසස් වෙන්නේ කෘෂිකාර්මික හෝ කාර්මිකයි, අතපය වෙහෙසවල වැඩ කරන නිසා. නමුත් අද ලෝකෙ දිහා බලපුවම ඔබට පේනවා වැඩිපුරම තියෙන්නේ ඒ දෙයංශයට වැඩිය සේවාංශේ. අතපය වෙහෙස නොකලට මොලේ මහන්සි කරලා වැඩ කරන අයත් අද ලෝකේ ඉන්නවා. අපිට කියන්න බෑ මේගොල්ලන්ට වැඩිය අරගොල්ලෝ උසස්, ඒගොල්ලන්ට වැඩිය මේගොල්ලෝ උසස් කියලා. හැමෝම එක වගේ. ජීවිතය මහන්සි වෙලා අනලස්ව වැඩ කරනවා නම් හැමෝගෙම ජීවිත වටිනවා. මම ඔයත්තන්ට පුංචි කතාවක් කියන්න. දැන් මේ සේවා අංශයත් වටිනවා කියලා පෙන්නන්නයි මේ කතාව කියන්නේ. දැන් මේ ලෝකෙ එක්තරා වරායක නැවක් නැංගුරම් දාලා තිබ්බා. මේ නැංගුරම් දාලා තියෙද්දි මේ නැවට විශාල බඩු තොගයක් පටවනවා. පටවලා කියනවා අහවල් දවසේ ගිහිල්ලා දෙන්න ඕනි. දෙන්න බැරි වුණොත් විශාල දඩ මුදලක් අය කරනවා. එනිසා හරීම දවසට ගිහිල්ලා දෙන්න ඕනි කියලා බඩු ටික පටවනවා. හැබැයි නැවේ පින්වත්නි කාර්මික දෝෂයක් අට ගන්නවා. නැවේ එන්ජිම පණ ගන්නන්න බෑ. දැන් එන්ජිම පණ ගන්නන්න බැරි වුණාම නැවේ කපිතා නඩ ගහලා නැවේ ඉන්න සියලුම කාර්මිකවරුන්ට කියනවා මේක හදන්න. හැමෝම උත්සාහ කරනවා බෑ. ඒ වෙලාවේ එක පුද්ගලයෙක් කියනවා කපිතාන්වරයාට මේ ළඟ ඉන්නවා නාකි මිනිස්සේ. මේ මිනිස්සයා කරන්නේ නැව් හදන එකම තමයි. එනිසා අපි මේ මිනිස්සයාටවත් කියලා බලමුද කියලා. හා හොඳයි කියලා දැන් කොහොම හරි යන්නත් එපා. අර මනුස්සයව එක් කරගෙන එනවා. එක් කරගෙන ආවහම පින්වත්නි මේ මනුස්සයව, මේ මනුස්සයා පුංචි පෙට්ටියක් අරගෙන අයෙන්නේ. මේ පෙට්ටිය අරගෙන ඇවිල්ලා අර මනුස්සයා නැව ළඟ තියලා මේකේ තිබ්බ ආයුධ ටික ඔක්කොම පිළිවෙලකට අසුරලා නැව වටේ ත්‍රවුමක් ගිහිල්ලා ඇවිල්ලා එන්ජිම පරීක්ෂා කරනවා. හොඳට එන්ජිම පරීක්ෂා කරලා මේ මනුස්සයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මොකද කළේ? අර ආයුධ ගොඩේ තිබ්බ පුංචිම මිටිය ගත්තා. අරගෙන එක ඇනේකට දෙපාරක් තුන් පාරක් තට්ටු කළා. තට්ටු කළා කිව්වා දැන් හරි කිව්වා. කපිතාන් මූණට මූණ බලාගත්ත කොහොමද එහෙම හරියන්නේ කියලා. නමුත් නැවේ එන්ජිම පණ ගැන්නුනා. ගමනක් යන්න පිටත් වෙනවා. අර මනුස්සයාගෙන් අහනවා ගාන කීයද? එයා කියනවා ආවට පස්සේ මම නැව් සමාගමට එවන්නම් බිල කියලා. දැන් ගමන ඉවර කරලා වෙළදාම් ඉවර කරලා එනවා නැව් සමාගමට. ආවහම බිල එවලා තියෙනවා ඩොලර් 1000යි කියලා. කපිතාන්ට කේන්ති යනවා. මිටියකින් ඇනේකට තට්ටු කරන් ඩොලර් 1000ක් කේන්ති ගිහිල්ලා අහනවා අර මිනිස්සයාගෙන්. හරියට විස්තර කරලා කියනවා මොකටද ඩොලර් 1000ක් ගන්නෙ? අර මිනිහා කියනවා මහත්තයෝ මිටියෙන් ඇනේට තට්ටු කරන්න නම් ඩොලර් 2යි. හැබැයි තට්ටු කරන්න ඕනේ ඇනේ හොයාගත්තට ඩොලර් 998යි. පේනවද දැනුමට තියෙන වටිනාකම? හරියටම ඒ ඇනේ හොයාගත්තේ දැනුම නිසා. එනිසා ඒකත් ලෝකෙට හරි වටිනවා. බුදුහාමුදුරු කියනවා මොන ශේස්ත්‍රයක හෝ ඔබ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, කාර්මිකයෙක් වෙන්න පුළුවන්, පෙදරේරුවෙක් වෙන්න පුළුවන්, වඩුබාසුන් නැහැ කෙනෙක් වෙන්න පුළුවන්, ගොවියෙක් වෙන්න පුළුවන්, මොනංශේ වැඩ කළත් ඔබට කියනවා අනලස්ස වැඩ කරන්න. ඒක තමයි දියුණුවේ තියෙන ප්‍රධාන සාධකේ. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා පින්වත්නි, ගච්ඡාන් පීපිලිකෝ යාති යෝජනානම් ශතාන්‍යපි අගච්ඡං වෛනතේයෝපි පදමේ කන්න ගච්ඡති. යන්න ඕනෑකම තියනවා නම් ගුරුලට යන්න පුළුවන්ලු යොදුන් ගානක් උනා. කූඹියටත්
ඕනෑකම තියෙනවන්නම් යන්න පුළුවන්ලු යොදුන් 100ක් වුණා. දැන් ගුරුලයි කුඹියයි සමාන නැහැ. ගුරුලා කියන්නේ විශාල සතෙක්, කකුලුත් ලොකුයි, අත්තටුත් ලොකුයි. ඒකට ඕනකම තියෙනවා නම් යන්න පුළුවන්. හැබැයි කුඹියා කියන්නේ බොහොම පුංචි සතෙක්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඕනෑකම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. සංස්කෘත පඬිවරු කියනවා කූඹියටත් ඕනෙකමක් තියෙනවා නම් යොදුන් 100ක් වුණත් යන්න පුළුවන්. හැබැයි ඕනෙකම නැත්තම් අගච්ඡං, යන්න ඕනෙකම නැත්තම් ගුරුලට වුණත් පදමේ කන්න ගච්ඡති කඩියක්වත් තියන්න බෑ කිව්වා. ඒ නිසා ඕනෙකම කියන එක වටිනවා. දියුණු වෙන්න නම් පළවෙනියටම මිනිසුන්ගේ ජීවිත තුළ තියෙන්න ඕන ඔන්නෝ උත්තාන සම්පදාය. තමන්ගේ ජීවිතේ පින්වත්නි නැගිටලා වැඩ කිරීමේ හැකියාවක් මිනිස්සු ළඟ තියෙන්න ඕනේ. එහෙම මිනිස්සු තමයි ලෝකේ දියුණු වෙන්නේ. ඔයත් අහලා ඇති සාර්ථක ව්‍යාපාරිකයෝ ගැන, රුපියල් දෙකක් සාක්කුවේ දාගෙන කොළඹට ඇවිල්ලා දියුණු වෙච්ච මිනිස්සු ගැන ඕනෑ තරම් අහලා ඇති. ඒ නිසා පළවෙනිම සම්පත හොකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ව්‍යග්ගපජ්ජ, මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න නම් ඔබ ගාව තියෙන්න ඕනේ දෙවනි කරුණ තමයි ආරක්ක සම්පදාව. මොකද ආරක්ක සම්පදාව කියන්නේ? අර සල්ලි ටිකක් දැන් එකතු කරගත්තනේ උට්ටාන සම්පදාය. ඒ ටික ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒ ටික රැකගන්න බැරි නම් කවදාවත් මෙලොව සාර්ථක කරගන්න බැ. කොහොමද ඔබ දැන් සල්ලි හම්බ කරේ? උට්ටාන වීරයාදිගතා, උත්සාහයෙන් දැඩි වීරයකින් යුක්තව සල්ලි හම්බ කරා. බාහබල පරිචිතා, බුදුහාමුදුරුවෝ කියන අතපයත් මහන්සි කළා. සේදාවක් කිත්තේහි ඔබේ ඇඟේ තියෙන දහඩිය මුගුරු තෙලුවා. එහෙම හොයාගත්තා බුදුහාමුදුරුවෝ ධම්මිකා ධම්ම ලද්දේහි. සල්ලි ටික හරි ධාර්මිකයි. ඒ ධාර්මික සල්ලි ටික රැකගන්න කිව්වා. එහෙම නැතුව ඔබට ඕන ඕන විදිහට වියදම් කරලා විනාශ කරොත් කවදාවත් ජීවිතේ සතුටක් නැහැ කිව්වා. අද බලන්නකෝ අපේ ගොඩාක් ඇත්තන්ට දියුණු වෙන්න බැරි හේතු. සමහර කාන්තාවෝ මැද පෙරදිග යනවා ගෘහ සේවයට. අනේ අමාරුවෙන් හම්බ කරලා හම්බ කරලා බොහෝ දුක් මහන්සි වෙලා එවනවා ලංකාවට සල්ලි ටික. මිනිස්සු මොකද කරන්නේ මෙහි ඉඳලා? කසිප්පු බීලා විනාශ කරනවා. සමහර වෙලාවට මිනිස්සයා මහන්සි වෙලා පිටරටවල ගිහිල්ලා දිවාර වෙහෙස නොබලා වැඩ කරලා කන්නේත් නැතුව නිදාගන්නෙත් නැතුව මහන්සි වෙලා හම්බ කරලා එවන සල්ලි මෙහි ඉන්න බිරින්දෑවරු විනාශ කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ටික රැකගන්න බැරි නම් රැකගන්න ක්‍රමවේදයක් නැත්තම් දියුණුවෙන්ට බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පෙම්වත්නි කොසව රජුරෝ දැක්ක හීන කීපයක්. ඒ හීනෙන් එක හීනෙක තියෙනවා එක්තරා පුරුෂයෙක් පුටුවක ඉඳගෙන වරමන්දක් ගොතනවා. වරමන්ද ගොත ගොතා පල්ලෙහාට දාද්දි පුටුව යට ඉන්න බැල්ලියා සුනක දේනුවක් අර වරමන්ද ගිලිනවා. දැන් ගොතපු දෙයක් නැහැ. අවසානේ බලද්දි ගොත ගොත විමට දාන එක වරමන්ද බැල්ලිය ගිලලා. කොසව රජුරෝහන බුදුහාමුදුරනේ මේ හීනේ තේරුම මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන ඕක දැන් වෙන එකක් නෙමේ, අනාගතයේ මේ ලෝකයේ ගැහැණු අනියම් සම්බන්ධතාවල පැටලෙනවා. තමන්ගේ ස්වාමියා හරිහම්බ කරලා දෙන දේ අනියම් පුරුෂයොත් එක්ක එකතු වෙලා විනාශ කරනවා. ඒ තමයි ඔය හීනේ තේරුම. අද වෙලා නැද්ද ලෝකෙට? පුරුෂයෝ විතරක් නෙමේ ස්ත්‍රීනුත් එහෙමයි. ස්ත්‍රීන් වගේමයි පුරුෂයෝ. එනිසා මේ ධනය විනාශ කිරීමේ මාර්ග බොහොමයක් තියෙනවා. අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ ජීවිතය තුළ ධනය ආරක්ෂා කරගන්න නම් අපිට තියෙන්න ඕනේ සැලසුමක්. කොහොමද ධනය විනාශ වෙන්නේ? දැන් ඔබේ ධනය ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, හොර හතුරන්ගෙන් විනාශ වෙන්න පුළුවන්, රජය මගින් ඔබේ තියෙන දේපල ටික අය කරගන්න පුළුවන්, ඊළඟට ඔබට අහිතවත් නෑයෝ ඉඳලා ඔබේ ධනයට හානි කරන්න පුළුවන්. නෑයෝ කියන හැමෝම අපිට හිතවත් නෑනේ. සමහර වෙලාවට අපි කියනවා නෑයෝ හරියට මීයෝ වගේ වේයෝ වගේ කියලා. කණ්ඩමනේ බලන් ඉන්නේ. එනිසා එහෙම නෑයන්ගෙන් විනාශ වෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා තමයි පංච බලි කියලා සංකල්පයක් බුදුහාඳුරෝ දේශනා කළේ. ඔබ හම්බ කරන සල්ලි වලින් කොටස් පහක් වියහියදම් කරන්න කුව නොඑක් නොඑක් අවශ්‍යතාවයන් සඳහා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කෝ රාජ බලි. රාජ බලි කියන්නේ රජයට අයිති වෙන්න ඕනේ ටික දෙන්න. ටෙලිෆෝන් බිල ගෙවන්න, ලයිට් බිල ගෙවන්න, ඊළඟට වතුර බිල ගෙවන්න, ඒවා රාජ බලිය. ටැක්ස් බිල් කියලා ගෙවන්නේ. එතකොට රජයට අයවිතු ඒවා දුන්නහම ඔබේ ධනේ හොරා කණ්ඩෙන්නේ නැහැ. නැත්තම් රාජසන්තක කරනවානේ, ඔබට තියෙන හැමදේම නැති වෙලා යනවා. ඔන්න පළවෙනි එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවතා බලි. ඔබේ ජීවිතේ රැකවරණය පිණිස ඔබට ආශිර්වාද කරන දෙවියොත් සතුටු කරන්න.
ඒගොල්ලන්ටත් පුද පූජා පවත්වලා කොටසක් ධනේ වියපැහැදම් කළ ආශිර්වාද ගන්ඩ ඔබට ඉෂ්ඨකාමී දෙවියෝ සතුටු කරලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බ පේත බලි. මිය පරලව ගිය නෑයින් අමතක කරන්නත් එපා. ඒ නෑයෝ ඔබෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් පින් ඕනේ නම් ඒගොල්ලමත් සතුටු කරන්න. නැත්තම් ඔය ගෙවල් දොරවල් වල ඉඩකඩම් වල ඉඩ දෙන්නේ නෑනේ. කරදරයි. ජීවිතේ ඒ ඇත්තන්වත් සතුටු කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතිති බලි. ගෙදෙට්ට එන ආගන්තුකයෝ සතුටු කරන්න. එහෙම නැත්තම් හරි අමාරුයි. අසල්වාසීන් ටික ආගන්තුකයෝ ටික තනියෙන් ප්‍රයෝජනෙට ගන්න ගියම හරි අමාරුයි නේද? අපේ මිනිස්සු ඉස්සර ඉඳන් කොස් ගෙඩියක් කැඩුවත් ඉරි ටික කපලා කපලා ඉරු ටිකක් දෙනවා අටේ පිටේ මිනිස්සුන්ට. පොල් ටික කැඩුවත් පොල් ගෙඩියක් හරි දෙනවා. නැත්තම් මේ මිනිස්සුත් එක්ක හරි අමාරුයි. අපේ ගෙවල් වල තියෙන ටික හොරා කන්න එනවා. එනිසා මේ මිනිස්සුන්ව තරහ කරගන්න එපා කිව්වා. අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන ඥාති බලි. ඔබේ ඉන්න නෑයෝ ටික සන්තෝෂයට පත්කරන්ඩ පුළු පුළුවන් වෙලාවට සංග්‍රහ කරන්ඩ. මොකද ඒ ඇත්තන් සතුටු වුණේ නැත්තම් ඔබට ඊර්ෂ්‍යා කරන ඔබේ දේ පැහැරගන්න එනවා. එනිසා මේ පංච බලි සංකල්පයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ධනය රැක ගැනීමේ ක්‍රමවේදයක්, ආරක්ක සම්පදාව. ඔබ පරිහරණය කරනවා වගේම මේ කොටස් වලට ධනයෙන් යම් යම් දේවල් වෙන් කිරීම තුළ ඔබට රකවරණයක් සලසගන්න පුළුවන් ඔන්න සැපෙන් ඉන්න දෙවනි කාරණය මෙලොව ජීවිතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණය දේශනා කරනවා ව්‍යග්ගපජ්ජ මේ ලෝකෙ සතුටින් ඉන්න ඕනේ නම් සැපෙන් ඉන්න ඕනේ නම් මෙලොව ලස්සන කරගන්න ඕනේ නම් ඔබ ගාව තියෙන්න ඕනේ තුන්වෙනි එක තමයි කල්යාණ මිත්‍රතා. හොඳ යහපත් මිත්‍රෝ ටිකක් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එතෙන්දි කියනවා මේ යාළුව හොයාගනින්දි හොඳ සීලයක් තියෙන යාළුවෝ හොයාගන්නලු. හොඳ ශ්‍රද්ධාවක් තියෙන යාළුවෝ හොයාගන්නලු. ඊළඟට හොඳ ඡාගයක් එහෙම නැත්නම් දන් දීමේ හැකියාවක් තියෙන යාළුවෝ හොයාගන්නලු. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබේ ජීවිතයේ සුමඟට යොමු කරන යාළුවෝ ටික හොයාගන්නලු. මෙහෙම යාළුවෝ ටිකක් හොයාගත්තාම බුදුහාමුදුරුවෝ කියනවා ඒගොල්ලොත් එක පවිරු පාසානම් කරනවා, සාකච්ඡා කරනවා, එකට වැඩ කරනවා. එහෙම කරද්දි ව්‍යග්ගපජ්ජ කවදාවත් හිත නරකට නැඹුරු වෙන්නේ නෑ, හොඳටමයි යන්නේ. දැන් බලන්නකො තිසරෝත්ති උපාසකම්මට යාළුවෝ ටිකක් ඉන්න නිසානේ අද එක්කන් ආවේ. කල්යාණ මිත්‍රතාව වටිනාකම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කල්යාණ මිත්‍රතාවයට දෙන වටිනාකම පින්වත්නි වෙන කිසිම දෙයකට ලැබෙන්නේ නෑ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බුදුහාමුදුරුවනේ බුද්ධඝමෙන් මේ බුදුහාමුදුරන්ගේ දර්ශනයෙන් භාගයක්ම කල්යාණ මිත්‍රයෝ නිසා නේද රඳා පවතින්නේ කියලා. බුදුහාඳුර ඒ වෙලාවේදී මොකද්ද කිව්වේ? ආනන්ද එහෙම හිතන්නවත් එපා. භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඒ තරම් පිමවත්නි කල්යාණ මිත්‍ර සම්පත්තිය වටිනවා. ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණේ නැත්නම් බණ ටිකක්වත් අහන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ තරම් වටිනාකමක්. බලන්නකො බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මොනතරම් අගය කළාද. හැමතිස්සෙම ගිහියත්තන්ට බුදුහාඳුරු කිව්වේ නභජේ පාපකේ මිත්තේ. කවදාවත් පෞකාර යාළුවන් වාසය කරන්න යන්න එපා. නභජේ පුරිසාදමේ අධම මිනිස්සු. මේ ලෝකේ ඉන්නව කිසිම වැඩකට ගන්න බැරි මිනිස්සු ඒගොල්ලම ඇසුරු කරන්නත් යන්න එපා. හැබැයි භජේත මිත්තේ කල්යාණේ. හැමතිස්සෙම ඇසුරු කරන්නලු කල්යාණ මිත්‍රේක් භජේත පුරිසුත්තමේ. මේ ලෝකයේ උත්තම මිනිස්සුන්ව ඇසුරු කරන්නලු. එහෙම මිනිස්සුන්ව ඇසුරු කරාම ඔබට කවදාවත් වැරදක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියලා කියනවා. එනිසා හොඳ කල්යාණ මිත්‍රෝ ටිකක් ඉන්න ඕනේ. ඔබේ ජීවිතේ පෞකාරයව ලං කරගත්තොත් විනාශය සිද්ධ වෙනවාමයි. දැන් තිසරති අම්මගේ උපන්දිනය නිසා ඒකට සම්බන්ධ කතාවක්ම කියන්න. පෞකාර මිත්‍රයෝ යාළු වුණාම වෙන දේවල්. මොකද මම මුලිනුත් කිව්වා තිසරා කියන්නේ හංසයාට කියලා. නේද? අපේ හරි ලස්සන කතාවක් තියෙනවා පංචතන්ත්‍රයේ විෂ්ණු ශර්මන් පණ්ඩිතයෝ කියපු. එතුමා කියනවා විලක ඉන්නාලු ලස්සන හංසේ. මම ඒක එතුමියට සම්බන්ධයි කිව්වා. හංසයා කියන්නේ තිසරට නිසා. විලක ඉන්නාලු හංසේ. එයා එයාගේ පාඩුවේ ජීවත් වෙනවා. බොහොම සුන්දර ජීවිතයක් ගත කරනවා. ඔය විලට එනවා පින්වත්නි බකමූණේ. බකමූණ ආවහම හංසය අහනවා ඇයි ආවේ? එතකොට කියනවා ඔබතුමා ලස්සන තැනක ඉන්නේ. මට හරි ආසයි ඔබතුමා ඉන්න තැන ජීවත් වෙන්න. මමත් ඉන්නම් ඔබතුමත් එක්ක කියලා. අර විල අසල තිබ්බ ගහක නැවතිලා කාලයක් ඉන්නවා. කාලයක් ඉඳලා බකමූණා කියනවා මම යනවා මගේ පරණ පුරුදු විල හොයාගෙන. එතන නෙළුම් මල් පිපෙනවා, හරි ලස්සනයි. මං එතෙන්ට යනවා කියලා කිව්වහම හංසයා කියනවා හා හොඳයි. හංසයාට කියනවා හැබැයි ඔබත් එන්න මගේ ලස්සන විල බලන්න.
මේකට ඇති විලක් නෑ. බොරුවට කියනවා මට තියෙනවා මීට වැඩිය ලස්සන එකක් කියලා. පව්කාර යාළුවනේ බොරු කියලා රැවට්ටුවා. හංසයා ටික කාලෙකට පස්සේ හිතනවා බකමූණගේ විල බලන්න යන්න තිබ්බනම් හරි හොඳයි කියලා. අනේ යනවා යනවා විලක් හම්බ වෙන්නේ නෑ. පාළු වෙච්ච පරණ ගහක බෙනේක මේකා ඉන්නවා. දැන් බකමූණා කියනවා මං මෙතන තමයි ඉන්නේ. හංසයා බොහොම අමාරුවෙන් අර තියෙන බෙනේ ඇතුලේ ඉන්නවා. හරිම අපිරිසිදුයි. මූසල පාටයි. නමුත් හංසයාට ඉතින් ඉන්න සිද්ධ වෙනවා යාළුවා නිසා. යාළුකමට කරන සැලකිල්ලක් වශයෙන් බෙනේ ඇතුලේ නතර වෙනවා. එදා රාත්‍රියේ පින්වත්නි හොරු කණ්ඩායම මේ ගහමුල විවේක ගන්නවා. රාත්‍රිය නතර වෙලා දැන් මේ හොරු කණ්ඩායම යන්න සූදානම් වෙනවා. සූදානම් වෙන වෙලාවේ පින්වත්නි මේ හොරා නායක හොරා තමන්ගේ සේනාව ඇහැරවන්න හක් පිබිනෝ හක් ගෙඩියක් කරන් පිබිනෝ. පිම්බ පාර බකමූණට ඇහැරෙනවා. දැන් බකමූණ කියන සතා දවල්ට නිදියනවානේ. බකමූණට ඇහැරුණාම බකමූණ කේන්ති ගිහිල්ලා මොකාද මේ සක් පිබින්නේ කියලා බලන් එළියට ආපම මිනිස්සු පිරිසක් දකිනවා. කේන්ති ගිහිල්ලා අර සද්දේ බකමූණගේ සද්දේ සද්දේ දාලා ආයි ඇතුළට යනවා. හොර කණ්ඩායමේ නායකයා කියනවා මහ මූසල සතෙක් කෑ ගැහුවා උදේ පාන්දර. බකමූණ කෑ ගහද්දි මූසලයි කියනවානේ. එනිසා මේක කෑ ගහපම යන්න හොඳ නෑ. කෑ ගහපු සතාව මරලා දාලා යන් කියලා. අනේ ඊතලයක් අරගෙන සද්දේ ආපු තැනට විදිනවා. විද්දාම ඊතලේ ඇවිල්ලා වදින්නේ කාටද? වැරදිලා වදින්නේ හංසයාට. විෂ්ණුසාරම පඬිතුයෝ කියනවා පෞකාර මිත්‍රයොත් එකට හිටියත් විපාක විඳින්නම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට හැමතිස්සෙම එකතු කරගන්නලු ජීවිතේ කල්යාණ මිත්‍රේ. කල්යාණ මිත්‍රයෝ බුදුහාමුදුරන්ටත් හිටියා. දැන් බලන්නකෝ ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාරගත ජීවිතයේ පුරාවටම පුදුම සෙනෙහසකින් හිටියේ. ජාතක පොත කියවද්දි ඔයත්තන්ට පේනවා බුදුරජාණන් වහන්සේට මොනතරම් කල්යාණ මිත්‍රත්වයක් තිබ්බද. හංසරාජයෙක් වෙලා බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව හංසයා අහු වෙනවා උගුලකට දඩයක්කාරයේ කටෝපු. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි හංස කුලේ හිටපු සේනාපතියා. දැන් හංසයෝ ටික දඩයක්කාරයේ දිගිලෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සේනාපති හංසයාට තේරෙනවා තමන්ගේ රජ්ජුරුවන්ට පියාඹන්න බෑ උගුලකට අහු වෙලා කියලා. බහිනව පල්ලෙහාට විලේ කැරකි කැරකි ඉන්නවා තමන්ගේ රාජහංසයා ළඟ. දඩයක්කාරයා එද්දි දකිනව හංසයෝ දෙන්නේ. එයා කල්පනා කරනවා එකෙක් නම් උගුලට අහු වෙලා අනෙක් අහු වෙලා නැහැ, මොකද පියාඹන්නේ නැත්තේ. ළඟට ඇවිල්ලා අහනවා හංස සේනාපතියාගෙන් අර හංසයා ඉන්නේ උගුලට අහු වෙලා, උඹ අහු වෙලා නැහැ, ඇයි උඹ පියාඹන්නේ නැත්තේ, මාව දැක්කහම බය නැද්ද? ඒ වෙලාවේදී කියනවා නැහැ මේ ඉන්නේ අපේ හංස රජ්ජුරුව මගේ කල්යාණ මිත්‍රයා, යනවනම් දෙන්නම යන්නේ බේරිලා එකටයි, මැරෙනවා නම් දෙන්නම මැරෙන්නේ එකටයි. දඩයක්කාරයා කල්පනා කරනවා මිනිස්සුયો ළඟවත් නැති ගතිගුණ මේ හංසයෝ ළඟ තියෙන, දෙන්නවම නිදහස් කරලා අරිනවා. ජාතක පොතේ හරි ලස්සනට පෙන්නනවා සංසාරේ කල්යාණ මිත්‍රත්වයේ තිබ්බ විදිය. පස්සේ කාලෙක ලෞතුරා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 55 දී නිත්‍ය උපස්ථායකෙක් පත් කරනවා. ඒ අර පෙරම් පුරපු ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන මේ උපාසකම්මලා තාත්තලා ලොක්වාසී ලෝවාසී හැමෝම දන්නවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සැතපෙන පැය දෙක පුරාවටම තුන් පාරක් ගිනි හුලක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ කාමරේ වටේ ගියා. ඇයි ගියේ? බුදුහාමුදුරන්ට කවුරු හරි අනතුරක් කරයි. උන්වහන්සේට රාත්‍රියේ පැන් ටිකක් ඕනේ වෙයි. බුදුරජාණන් වහන්සේගේ කාමරේට හොරහතුරු පණි. බලන්නකො බුදුහාමුදුරන්ට තිබ්බ ආදරේ, කරුණාව, සෙනෙහස. එනිසා මේ ජීවිතේ හොඳ යාළුවෝ ටිකක් තියාගත්තොත් කල්යාණ මිත්‍ර භාවයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන මෙලොව ලස්සනයි සැපයි. බලන්නකො ජීවිතේ ඕනෑම විපතකදී කරදරයකදී තමන්ට යාළුවෝ ටිකක් ඉන්නවා කියලා කියන එක මොනතරම් සතුටක්. අත්තම්මි ජාතම්මි සුඛා සහාය. විපතකදී ළඟට ගන්න යාළුවෝ ටිකක් ඉන්නවා කියලා කියන එක සැපක් කියනයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් ඔයත් දකින්න ඇති සමාජ ජාලාවල ඔය Facebook කරහායිම තරුණ උදවිය ඉන්නවා. ඒගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා එකතු කරගන්නවා නේද? සමහරු කියනවා මට දැන් යාළුවෝ 5000ටත් වැඩි කියලා. හැබැයි මරණයක් වුණාට පස්සේ ඔය 5000න් පහක්වත් හොයාගන්න බැ. ඒගොල්ලෝ ඉන්නේ ලයික් කරන්නයි කමෙන්ට් කරන්නයි විතරයි. බුදුරජාණන් වහන්සේ කියන සැබවින්ම ජීවිතයට උදව් උපකාර කරන, අපිව පිනට යොමු කරන, කුසලය කෙරෙහි යොමු කරන, නිවන් මාර්ගය පෙන්වන යාළුවෝ හරීම අඩුයි කියලා. සැබෑ යාළුවා පින්වත්නි අපේ වැරද්දක් දැක්කහම නිග්‍රහ කරලා වැරද්ද පෙන්නනවා. අපිට ඒ වගේ යාළුවෝ පෙන්වන්න බෑ. අපේ වැරද්දක් පෙන්නනවා නම් අපිට බයිනවා නම් අපි කැමති නෑ. අපි මේ මිනිස්සුන් අයින් කරනවා.
බුදුරජාණන් වහන්සේ කෙනා ඒගොල්ලෝ තමයි හොඳ යාළු නේද? බුදුහාඳුරගෙන නිදීනංව පවත්තාරං යම්පස්සෙ වජ්ජ දස්සන. තමන්ගේ වැරද්දක් දැක්කාම නිධානයක් පෙන්නනවා වගේ ගර්හා කරනවා නම් නිග්ගහ්‍යවාදී. ගර්හා කරලා අපිට බැනලා මනුසයෝක කරන්න එපා, උඹ විනාශ වෙයි. උඹේ දරුපවුල විනාශ වෙයි. දරුවන්ට යන එනමක් නැති වෙයි. ඕම අපිට නිග්‍රහ කරලා යම් කිසි කෙනෙක් කියනවා නම් බුදුහාඳුරගෙන මේධාවින් එයා නුවණැතියේ. එයා පණ්ඩිතේ. නිග්ගහ්‍යවාදී මේධා. තාදිසම් පණ්ඩිතම් භජේ. අන්නේ ඒ වගේ පණ්ඩිතේ කැසුරු කරන්න. තාදිසම් භජමානස් ඒ වගේ පණ්ඩිතේ කැසුරු කිරීමේ සෙයෝ හෝතින පාපියෝ. ඔබට වරදක් සිද්ධ වෙන්නේම නැත. ඒ නිසා කල්යාණ මිත්‍රෝ ටිකක් තියාගන්න කිව්ව, මෙලොව සැප විඳින්න ඕනේ නා. හතරවෙනියට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට මෙලොව ජීවිතේ ලස්සන කරගන්න නම් ඔබ ගාව තියෙන්න ඕනෙලු සමජීවි කතා. සමජීවි කතා කියලා කිව්වේ අය සහ වැය සමබරව පවත්වාගෙන යාමේ හැකියාවක්. ඔබට ලැබෙන දේ සහ වියදම් කරන දේ අතර සමානතාවයක් තිබිය යුතුයි. ඔය දෙක සමාන කරගන්න බැරි වුණොත් වින්වත්නි ඔබ දුක් විඳිනවා සංසාරේ. අද ගොඩාක් අය ඉන්නවානේ. බුදුරජාණන් වහන්සේ ඉන්නවා කී දේශනා කරනවා, සමහරු ඉන්නවලු මේ ලෝකේ හොඳට ලැබෙනවා වියදම් කරන්නේ නැහැලු. බුදුහාඳුර ඒගොල්ලන්ට නමක් කියනවා අජද්දු මාරික. අපි සාමාන්‍යයෙන් අපේ ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා කුණු ලෝභයෝ කියලා. නේද? හොඳට හම්බ වෙනවා දෙන්නේ නැහැ. බුදුහාඳුරු කියනවා මහා මෝඩයිලු, ජීවිතේ වටිනාකම තේරුම් ගන්නෙ නෑන. බලන්නකො පින්වත්නි, සංසාරේ කොච්චර ලැබුණත් දෙන්න අකමැති මිනිස්සු ඉන්නවනේ. සමහරු ඉන්නවා දීලා හිත හදාගන්න බැරි මිනිස්සු. අපුත්තක සිටුවරයා ගැන අහලා ඇති. අපුත්තක කියන සිටුවරයා මැරුණා 80 කෝටියක් ධනය. 80 කෝටියක් ධනයට කරන්න දෙයක් නෑ. කොසල් මහරජුරුව ධනේ කොහොම මැරුණට පස්සේ අරන් ගියා. මොකද ළමයෙක් නෑ, දෙන්න කෙනෙක් නෑ, තනියෙන් ජීවත් උනේ, අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෝවා, බුදුහාමුදුරනේ අද මං අපුත්තක සිටුවරයාගේ සල්ලි ටික ඔක්කොම මාලිගාවට අදිනවා. මොකද ඒක මලා මැරුණට පස්සේ සියල්ල රාජසන්තක වුණා, දෙන්න කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා කොසෝ රජුරු, ඔබ වහන්සේ දන්නවද කොහොමද ජීවත් වුනේ? අනේ දන්නේ නැහැ කියලා. බුදුහාමුදුරනේ ඔච්චර 80 කෝටිය සල්ලි තිබිලත් මේකා කෑවේ නිවුඩු හාලේ බතයි කාඩි හොද්දයි. රතු හාලේ බත උයලා කාඩි හොද් මිරිස් මාළුවක් හදාගෙන ලු කෑවේ. ඊළඟට බුදුහාඳුරනේ ඇන්දේ පරණම ඇඳුම් වැරහිලි වෙච්ච ඒවා. ලස්සනට ඇන්දේ නෑ, කෑවේ නෑ, ඔක්කොම ගොඩ ගහගෙන හිටියා පෙරේතකමට මලා. බලන්නකො බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? ඔහොම වුණේ ඇයි? සංසාරේ ඔය වගේම සිටුවරෙක් වෙලා හිටියා. ගේ ඉස්සරහට තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාතේ ආවා. ඒ වෙලාවේ හිතුවා අනේ කෑම ටිකක් දුන්නා නම් හොඳයි කියලා. තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට ගිහිල්ලා දානෙ ටික බෙදුවා. බෙදලා ඉවර වෙලා උන්වහන්සේ වඩින්න කලින් ආයෙ එන ගමන් හිතුවා අපරාධය මෙයාට දුන්නේ. මේ කෑම ටික තියාගෙන ගෙදර වැඩකාරයෙක්ට දුන්නා නම් තව දවසක් වැඩ ගන්න තිබ්බා. අපරාධය මේ කොහෙවත් යන නිකන් ඉන්න හාමුදුරු කෙනෙක්ට දුන්නේ කියලා හිත හිතාව බුදුරජාණන් වහන්සේ කියනවා අර දුන්න පිනෙන් 80 කෝටියක ධනය ලැබුණා. හැබැයි දීපු දානෙට ලෝභකම් කරපු සිතුවිල්ල නිසා කවදාවත් ලැබිච්ච දේ පරිහරණය කරන්න හම්බුනේ නැහැ. ඔහොම මිනිස්සු ඉන්නවා අපි අතර ඕන තරම්. නොකා නොබී හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා ගෙඩිය පිටින් ඉතුරු කරලා මැරිලා යනවා. තමන්ගේ ජීවිතේට කිසි දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒගොල්ලෝ අජද්දු මාරික, නොකා නොබී මැරිලා යන කුණු පෙරේතයෝයි කියලා. තව සමහරු බුදුරජාණන් වහන්සේ කියනවා ලැබීම් නැහැ, හැබැයි වියදම් අධිකයි. එහෙමයි ඉන්නවනේ සමාජයේ. ගන්න පඩිය තමන්ටවත් හිතාගන්න බෑ. නමුත් මහා පරිමාණෙන් වියදම් කරලත් ඉවරයි. සමහර නෝනලා කියනවා හාමුදුරනේ අපේ මහත්තයා සුද්දා වගේ කියලා. නේද? සල්ලි තියෙද්දි මිනිහා අත දිගහැරලා වියදම් කරනවා. හැබැයි සතියයි දෙකයි ඊළඟට මාසේ ඉතුරු සති තුන පඩිය වෙනකන් ජීවත් වෙන්නේ හරි අමාරුයි. බුදුහාඳුරෝ කියන ඒකත් මෝඩෙක්. එයාට බුදුහාඳුරෝ නම දෙනවා උදුම්බර කාදික. දියුල් ගහේ ගෙඩි කනවා වගේ. බඩගිනි වුණාම ආසාවට දියුල් ගහක් ළඟට ඇවිල්ලා මිනිහේ දියුල් ගෙඩියක් කන්න ඕන වුණාම මුළු ගහම හොලවනවලු හයියෙන්. බුදුහාඳුරු කෙනා දියුල් කොළත් වැටෙනවා, ගැටනිබුලුත් වැටෙනවා, ඉදිච්චත් වැටෙනවා, දිබුක්කෙච්චත් වැටෙනවා. ඔක්කොම වැටුණට පස්සේ මේ මිනිහා මොකද කරන්නේ? එක ගෙඩියක් අහුලගෙන යනවා. බුදුහාඳුරු කියනවා අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය වියදම් කරන මිනිහත් මෝඩෙක්. අයවැය සමබර කරන්න කිව්ව තුලාවක් වගේ, තරාදියක් වගේ. මිනිසා තථාගත බුදුරජාණන් වහන්සේ කියනවා මේ දෙක සමබර වුණොත් අයපක්ෂය සහ වැය ඔබට යන්න පුළුවන්ලු ලස්සන ජීවිතයකට මෙලොව වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා පින්වත්නි,
ඔයත් වහලත් ඇති. ඒකේන භෝගේ බුංජයිය ද්විහි කම්මම් පයෝජේ. චතුත්තංච නිදාපේය ආපදාසූ භවිස්සති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිඟාලෝවාද සූත්‍රයේදී ඔබට ලැබෙන ධනය කොටස් හතරකට බෙදලා එක කොටසක් කෑම බීම සඳහා වියදම් කරන්න. එදිනෙදා පරිභෝජනය සඳහා කොටස් එකක්. ද්විහි කම්මම් පයෝජයේ ඔබ කරන ගෘහකර්මාන්ත සඳහා ආයෝජනය කරන්නලු තව කොටස් දෙකක් වැඩි කොටසක්. ඊළඟට කියනවා ඉතුරුවෙනි කොටස හතරකට බෙදුවාම දැන් එකක් කෑව දෙකක් ආයෝජනය කළා තුනක් ඉවරයි. තව එකක් ඉතුරු වෙනවානේ. බුදුහාමුදුරුවෝ කියනවා ආපදාසු භවිස්සති. චතුත්තංච නිදාපේය හතරවෙනි කොටස නිදං කරලා තියන්නලු මොකටද ආපදාවකදී ප්‍රයෝජනයට ගන්න. බුදුහාමුදුරුවන්ගේ පද ගැලපීම කොච්චර ලස්සනද කියනවා නම් මේ ගාථාවේ හතරවෙනි පේලිය කොහෙවත් කියලා නැහැ අනාගතයේ කියලා. හැබැයි භවිෂ්‍යති කියන වචනේ තියලා තියෙන අනාගත ක්‍රියාවක් වශයෙන් ඔබේ ජීවිතයට මොන කරදරෙයිද දන්නේ නැහැ, මොන විපතක් වෙයිද දන්නේ නැහැ. ඒ වෙලාවේදී කාටවත් අතපාන්නේ නැතුව ණය වෙන්නේ නැතුව ජීවිතේ තමන් සතු මුදලක් තියනවා කියලා සතුටු වෙන්න පුළුවන් නම් බුදුහාඳුරු දේශනා කරනවා ඒක සතුටක් කියලා. ගාථාවක කියනවා ධම්මපදේ තුට්ටි සුඛායා ඉතරී ඉතරේන. තමන් ඉතුරු කරගත්ත මුදලක් තමන්ගාව තියනවා කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක ගිහියෙට තියෙන ලොකුම වාසනාවක් කියලා. ඒ නිසා ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබට අයපක්ෂය වැයපක්ෂය සමබර කරන්න. ඊළඟට ජීවිතයේ මුදල් පරිභෝජනය කරද්දී එකක් කාලා කොටස් දෙකක් ආයෝජනය කරලා තව එකක් ඉතිරි කරලා වැඩ කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හැම පැත්තම සමබර විය යුතුයි කියලා. සුභාසිතේ ලස්සන ගාථාවක් තියෙනවා. මේ පරිසරයේ ඉන්න සත්තුන්ගෙන් අපිට පින්වත්නි ගන්න පුළුවන් හොඳ උපමා. ජීවිතයට එකතු කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒවා ගත්තා. උන්වහන්සේ ඔබට කිව්ව සල්ලි හම්බ කරද්දි බඹරස්සේන ඉරියතු. බඹරා කියන්නේ මී මැස්සා ඒ වගේ සත්තු රොං ගන්නවා මල නොතලා. මල නොතලා රොං ගන්න මී මැස්සෙක් වගේ සල්ලි හොයන්ඩලු. කාටවත් කරදරයක් නැතුව මිනිස්සු පීඩා කරන රැකියාවල් කරන්නේ නැතුව මල නොතලා රොං ගන්න මී මැස්සා වගේ සල්ලි හොයන්ඩලු. ඒ හොයන සල්ලි වම්මිකෝ වූපචීයති වේය තුඹස බඳිනවා වගේ රැස් කරන්නලු. බලන්නක බුදුහාඳුරෝ කියන්නේ වේය තුඹස බඳින්නේ පුංචි පුංචි මැටිගුලි ගෙනල්ලා විශාල තුඹසක්. ඔබටත් කියනවා ටික ටික හම්බ කරලා ජීවිතේට අවශ්‍ය ප්‍රමාණය ධනය රැස් කරගන්න කියලා. ඉතින් සුභාෂිතේ කවියොත් කියනවා පරිසරයෙන් අරගෙන ලස්සන උදාහරණයක් ජීවිතේට එකතු කරලා තැන තැන නිදන් කොට නොතබා සැම ධනම කව බොව යදින් හට දන් දෙව වඩාපෙම මිහිබැඳි බිගුන් හට වන ලෙස දැක දැකම තව තව ලොබින් ධන රැස් කර තබනු කිම. තැන තැන නිදන් කොට නොතබා සැම දනම. හම්බෙන හම්බෙන සල්ලි ටික ලෝභකමින් එකතු කරන්න එපාලු. ලෝභකරින් එකතු කරන්නේ නැතුව මොනවද ඒවට කරන්න කියන්නේ? කව බොව යදින් හට දන් දෙව. කාලබීලා සතුටින් ඉන්න අවශ්‍යයට දන් දීලා පිනුත් රැස් කරගන්න. ඉතුරු ටික පින් කරගෙන යන තැනකට ගෙනියන්න. ඇයි එහෙම කරන්න කියන්නේ? මේ මීමැස්සට වෙන වැඩේ දැක දැක ඇයි තව ලෝභකම් කරන්නේ කියන මිහිබැඳි බිගුන් හට වන ලෙස දැක දැකම මීමැස්සට මොකද වෙන්නේ? දැන් මීමැස්ස උදේ පාන්දර නැගිටලා ඈත ප්‍රදේශවලට ගිහිල්ලා පියාඹාගෙන ගිහිල්ලා මල් වලින් පැණි උරලා උරලා එකතු කරගෙන ඇවිල්ලා මේකා වමාරලා තමන්ගේ ඇඟේ තියෙන ශක්තිය සියලුම දේ තැම්පත් කරනවා මී වදේක. පස්සේ කාලෙකදී ප්‍රයෝජනෙට ගන්න. හැබැයි අපි දන්නවා මීමැස්සගේ ආයු කාලය හරිම කෙටි, එක මැරිලා යනවා. කොහේ හරි ඉන්න මිනිහෙක් හරි වලහෙක් හරි ඇවිල්ලා මී වදේ කඩාගෙන මී පැණි ටික ප්‍රයෝජනෙට ගන්නවා. ගොඩාක් සල්ලි හම්බ කරන මිනිස්සුන්ට වෙන්නේ ওই ටික නෙමෙයිද? ජීවිත කාලෙම හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ගොඩ ගහනවා පෙන්ෂන් ගියාට පස්සේ සතුටින් ඉන්න කියලා හිතලා. හැබැයි හાર્ට් ඇටැක් එකක් එහෙම හැදිලා හදිසිය හරි මළොත් අර ධනියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා ඉන්න ටික සතුටින් ඉඳීමේ ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් පළවෙනි එක උත්තාන සම්පදා, දෙක ආරක්ක සම්පදා, තුන කල්යාණ මිත්තතා, හතර සමජීවිකතා. ඔය හතර තිබ්බොත් මෙලොව සැප විඳින්න පුළුවන්ලු ඕනම මනුස්සයෙක්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ව්‍යග්ගපජ්ජ ඔය ක්‍රම හතරෙන් මිනිහෙක් මේ ලෝක ජීවිතයේ සැපය ලංකර ගනිද්දී ඒ මනුස්සයාගේ ජීවිතයට ධනය ලං වෙනවා. හැබැයි මේ ධනය ලං වෙද්දී එයාගේ ජීවිතෙන් අයින් කරන්න ඕනේ අපායමුඛ හතරක්. එයාගේ සල්ලි විනාශ වෙන්න පුළුවන් අපායමුඛ හතරක් තියෙනවා. මොනවද හතර?
බුදුහාඳුරුගෙන අරහෙම සල්ලි හම්බ කරන මිනිහට මෙන්න මේ හතර ජීවිතෙන් අයින් කරන්න. පළවෙනි එක බුදුහාඳුරුගෙන ඉත්ති දුත්ත. ස්ත්‍රීන්ට ලොල් වෙන්න ගියොත් එයාගේ සල්ලි ටික විනාශ වෙලා යනවලු. දෙවෙනි එක බුදුහාඳුරුගෙන සුරා දුත්ත. සුරාවට ලොල් වෙන්න ගියොත් එයාගේ ජීවිතේ එතනිනුත් එකතු කරගත්ත ටික විනාශ වෙනවා. ඊළාට කියන අක්ක දුත්ත. එයා අක්ෂදූර්තයෙක් වුණොත් සූදුවට ලොල් වෙන්න ගියොත් ලැබෙන දේ විනාශ වෙනවා. ඊළාට කො පාප මිත්‍ර. පාප මිත්‍රයෝ ආශ්‍රය කළාත් තමන්ගේ ජීවිතේ එකතු කරගත්ත ටික විනාශ වෙනවා. ගෑනුන්ට ලොල් වෙන්නේ නැතුව, සුරාවට ලොල් වෙන්නේ නැතුව, සූදුවට ලොල් වෙන්නේ නැතුව, පාප මිත්‍රයන්ට ලොල් වෙන්නේ නැතුව ජීවිතේ ගත කරොත් අර ලැබිච්ච ටික රැක ගන්න පුළුවන්. කො බුදුහාඳුරු ලස්සන උපමාවක් පෙන්වන. කොහොමද කිව්වේ? විශාල තඩාගයක් තියෙනවා. ව්‍යාගපජ්ජට කියනවා විශාල තඩාගයක් තියෙනවා. මේ තඩාගයට ව්‍යාගපජ්ජ හතර පැත්තකින් ජලය ගලාගෙන එනවා. සතර පැත්තෙන් ජලය ගලාගෙන එද්දි ව්‍යාගපජ්ජ මේ ජලාශයට ඒවා එන්න ඉඩ හැරියොත්. දැන් ඔබ උත්හාන සම්පදාවෙන්, ආරක්ක සම්පදාවෙන්, සමජීවිකතාවෙන්, කල්යාණ මිත්‍රතාවයෙන් ජලය ගලාගෙන එන්න ඉඩ හරිද්දි මෙන්න මේ ජලාශය පිරෙනවා. ජලාශය පිරෙද්දි දෙවියොත් සතුටු වෙනවා, වැසිත් අස්වනවා. එතකොට ජීවිතයේ සෞභාගයෙන් පිරීලා යනවා. හැබැයි ව්‍යාගපජ්ජ මේ විලෙන් එළියට පාරවල් කැපුවොත් විලේ තියෙන ජලය ටික ඒ පාරවල් ඔස්සේ ගලාගෙන ගිහිල්ලා විලේ තියෙන ජලය ටික හිඳිලා යනවා. ඒ පාරවල් තමයි විනාශමුඛ පාරවල් බුදුහාඳුරෝ කියන්නේ. අර ඔබ පවකාර මිත්‍රව ආශ්‍රය කරොත්, සුරාවට ලොල් වුණොත්, සූදුවට ලොල් වුණොත් ඒවා අපාය මුඛ. ඒ නිසා ඒ ටික නැතුව හිටියොත් සැප විඳින්න පුළුවන්. ඔන්න බුදුහාඳුරෝ ව්‍යාගපජ්ජට කියපු බණ ටික මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ව්‍යාගපජ්ජ මිනිහෙට පරලොව සතුටින් ඉන්නනා. මෙලෝ වගේම මැරුණට පස්සේ ජීවිතේ සතුටින් ඉන්නනම් ඒත් මිනිහෙක් ගාව කරුණු හතරක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි ව්‍යාගපජ්ජ මිනිහෙගේ ජීවිතේ හොඳ ශ්‍රද්ධාවක් තිබිය යුතුයි මරණින් පස්සේ ජීවිතේ සාර්ථක කරගන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා පිළිබඳව හොඳ පැහැදීමක්. පින්වත්නි, ශ්‍රද්ධාව කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ විශ්වාස කරනවා නම් එතන තියෙන්නේ ශ්‍රද්ධාව. බුදුහාමුදුරන්ව විශ්වාස මනුස්සයාට බුදුහාමුදුරන්ගේ ධර්මයත් විශ්වාසයි. බුදුහාමුදුරන්ව විශ්වාස මනුස්සයාට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පුත්‍ර සංඝයාත් විශ්වාසයි. අන්නේ විශ්වාසය තුල මිනිස්සු කටයුතු කරනවා නම් බුදුහාමුදුරු කෙනා යා ශ්‍රද්ධාවන්තේ. එයාට හැමතිස්සෙම හිතනවලු බුදුහාමුදුරු ඒකාන්තේ මරහං, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි, බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන ගුණ ටික සිහිපත් වෙනවලු හැමතිස්සෙම. ශ්‍රද්ධාවන්ත මනුස්සයාට ජය ගන්න පුළුවන්ලු ජීවිතේ පරලෝක වශයෙන්. මොකද එයාගේ ජීවිතය තුළ ශ්‍රද්ධාවෙන් එයා නිවන් මගේ පළවෙනි පියවර සම්පූර්ණ කරලා තියෙනවා. ඔබ නිවන කියන ගේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගෙදර වහලේනේ නිර්වාණය. එතකොට වහලේ හදන්න කලින් ගෙදරට හොඳ පාදමක් දාගන්න ඕනේ. ඒ දාන පාදම තමයි ශ්‍රද්ධාව. දැන් සංසාරය කියන්නේ මඩගොහරුවක් නම් මඩගොහරුවල ගෙවල් හදන්න බෑ පින්වත්නි. මඩගොහරුවේ ගෙයක් හැදුවොත් හොඳ පාදමක් නැතුව මොකද වෙන්නේ? ගෙයි වහලේ ගහන්න කලින් ගේ ගිලා බහිනවා, බිත්ති ටික ගිලා බහිනවා. එනිසා බුදුහාඳුරු කියන සංසාරයේ නැමැති මඩගොහරුවේ ඔබ හදන ෆවුන්ඩේෂන් එක අත්‍යවාරම තමයි ශ්‍රද්ධාව. එනිසා වැලි හෝ වෙනත් කොන්ක්‍රීට් එකක් හෝ මොනවා හරි දාලා ඔබ විසින් හොඳ අත්‍යවාරමක් හදා ගන්න ඕනේ, ඒක ශ්‍රද්ධාව. ඔන්න පළවෙනි දේ. ඊළඟට බුදුහාඳුරු කියන පරලෝකේ සැප විඳින්න ඕනේ නම් දෙවෙනි කාරණේ තමයි සීලය. දැන් අර අත්තිවාරම දාගත්තට පස්සේ ගේ හදන්න නම් ඊළඟට කණු යවන්න ඕනේ. බේස්වලවල් කපලා කණු ටික දාන්න ඕනේ. ඒ කණු තමයි සීලය. ඕනේ නම් ඔය ඇත්තන්ට කණු පහකින් පන්සිල් කියලා හදන්නත් පුළුවන්. ඕනේ නම් කණු 10ක් දාලා දසසිල් කියලා හදන්නත් පුළුවන්. ඕනේ නම් වික්ෂුන් වහන්සේලා වගේ උපසම්පදාවේදී කණු 227ක් දාලා ගේ හදන්නත් පුළුවන්. එතකොට තවත් ශක්තිමත්. බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි කණු දාන්න කලින් සීලයට එන්න කලින් ශ්‍රද්ධාව කියන පදනම තිබිය යුතුමයි, නැත්නම් කණු දැම්මට වැඩක් නැහැ, ගේ මගට යද්දි ගිලා බහිනවා. ඔන්න දෙවෙනි කාර්යය සීලය. සීලයෙන් මිනිස්සු පෝෂණය වෙනවා. බුදුහාඳුර ව්‍යාග්ගපජ්ජට කියනවා කොහොමද සිල්වතෙක් වෙන්නේ? පළවෙනි එක පානාතිපාතා පටිවිරතෝ හෝති. එයා සියලුම ආකාරයෙන් ජීවිතය තුළ ප්‍රාණඝාතයෙන් වළකිනවා.
ප්‍රාණඝාතය කිව්වහම මිනිස්සු කායිකව මැරීම වගේම මානසිකව මැරීමත් අයිති වෙනවා. මිනිස්සු විතරක් නෙමෙයි පින්වත්නි, ඇසට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි දඩුවමට බයයි වගේම මේ ලෝකේ සියලුම දෙනා එහෙමයි. තමන් උපමාවට අරන් හැදෙන්න කිව්වේ ඒකයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වළකින්න. දෙවනියට කියනවා අදත්තාදානෙන් වළකින්න. කාම මිත්‍යාචාරයෙන් වළකින්න, මුසාවාදයෙන් වළකින්න, මත්පැන් පානයෙන් වළකින්න. පන්සිල් පද පහ රැක්කොත් සිල්වතෙක් කියලා ඔබට කියනවා ගිහියෙක් වශයෙන්. පැවිද්දෙක්ට ඊට වැඩිය සීලයක් තියෙනවා. හැබැයි ගිහියෙක් වශයෙන් ඔබෙන් බලාපොරොත්තු වුනේ පන්සිල් පද පහ රැකීම. එහෙම රකින්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. නැහැ නෙමේ. සමහර වෙලාවට අපේ මහත්තුරු නෝනලා අපිට කියනවා ස්වාමීන් වහන්සේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉඳලා හිටලා අපේ අතින් පන්සිල් පද කැඩෙනවා. නමුත් අපි පන්සිල් රකින්න උත්සාහ කරනවා. බුදුහාමුදුරු කෙනා එහෙම කැඩුනොත් ආයති සංවරේ පිහිටන්ඩලු. අනේ මට සමාදම් වෙච්ච සීලේ රැකගන්න බැරි වුණා. අද ඉඳන් මං හැදෙනවා. දවසින් දවස හැදෙද්දි ලස්සනයිනේ ජීවිත. බුදුහාඳුර ඒකයි කිව්වේ හැම තිස්සෙම ටික ටික හැදෙන්න. ඊළඟට බුදුහාඳුර කියනවා පරලොව සැප විඳින්න ඕනේ තුන්වෙනි කාරණේ ඡාගේ හෙවත් දන් දීම. දන් දීම තියනවා නම් සැප විඳින්න පුළුවන්. හැබැයි කොහොමද දන් දෙන්න ඕනේ? මසුරු මල දුරු කරලා. ඔබ දෙන දේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා දන් දෙන්න. දන් දුන්නහම දවසක් එයි මුත්‍ති සැමදේම මිදුනා කියන ස්වරූපේ. අනාලයෝ සෑම දෙයක් කෙරෙහිම තියෙන ආසාව නැති වුණා කියන එක බුදුහාමුදුරු දේශනා කරන තංහක්කයෝ නිරෝධෝ. තණ්හාව නිරෝධායනය වුණාට පස්සේ අපි කියනවා නිබ්බාණං, අන්න නිවන් දැක්කා කියලා. ඒ නිසා දන් දීමෙන් පරලොව සුගතිගාමි වෙන්න පුළුවන්. ඔබට ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා සියල්ල ලැබෙන්නේ දන් දීම තුල. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාව තුල තියෙනවා සුවන්නතා, සුසුරතා, සුසන්තාන, සුරූපිතා, ආදිපච්ච පරිවාරා සබ්බ මේ තේන ලබ්බති. මූණට හොඳ පැහැයක් ලැබෙන්නේ, සමාජයේ හොඳ ස්ථාවරත්වයක් ලැබෙන්නේ, ලස්සන කටහඬක් ලැබෙන්නේ, ලස්සන රූපයක් ලැබෙන්නේ, පරිවාර සම්පatti ලැබෙන්නේ, සිතූ පැතූ සම්පත් පහළ වෙන්නේ දන් දීම නිසා. එහෙනම් දන් දීමෙන් ලැබෙන්නේ සැපේමයි. පින කියන්නේ සැපට කියන සමාන පදයක්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන පුඤ්ඤන්ති සුඛස්සේතං আদি වචන. පින කියන්නේ සැපේටම කියන එක. එහෙනම් පරලෝ සැපේට ඕන කාරණයක් දන් දීම. අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරලොව සැපයට ඕනේ හතරවෙනි දේ තමයි පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, ඡාගය වගේම ප්‍රඥාව තිබිය යුතුමයි. ප්‍රඥාව නැත්තම් වැඩක් නැහැ. ප්‍රඥාව කියලා කිව්වේ පින්වත්නි පව පින වෙන්කර ගැනීමේ හැකියාව. අකුසලයෙන් කුසලය වෙන්කර ගැනීමේ හැකියාව. සංසාර ජීවිතයේ ස්වභාවය අවබෝධ කර ගැනීමේ හැකියාව. සමහරුන්ට තේරෙන්නේ නැහැනේ මනුෂ ජීවිතයක් ගත්ත පළියට අපි කොහේද ඉන්නේ කියලා. මනුෂ ජීවිතයක් ලබා ගත්තේ මොන තරම් අමාරුවෙන්ද? සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ බුදුහාමුදුරු කියනවා අපි එළුව වෙලා, බැටළුව වෙලා, කුකුල්ලු වෙලා, බෙලි කැකුම් කාපු වාර ගණනේදී ගලපුලේ මහා සමුද්‍රයටත් වැඩිය වැඩි කියලා. එච්චරට අපි මැරි මැරි ඉපදිලා. බුදුහාමුදුරු කියනවා මේ සංසාරේ ස්වභාවය තේරුම් ගන්න. පවේ පිනේ ස්වභාවය තේරුම් ගන්න. කර්මය කර්මඵලයේ විශ්වාස කරන්න. යං කම්මං කරිස්සාමි, මම මොනවා හරි කරනවද කල්‍යාණං වා පාපකම් වා, හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තස්සදායදෝ භවිස්සාමිතියේ ප්‍රතිඵලය මට ගෙවන්න වෙනම ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇත කියලා බුදුහාමුදුරු කියන්නේ. මේ ටික අවබෝධයෙන් උත්සාහ කරාම තේරුම් ගන්න ඔබට ජීවිතයේ ධර්මානුකූල මාර්ගයට එන්න පුළුවන්. එතකොට ඔබේ අවබෝධය තුළ පඤ්ඤා සම්පදාව තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න, පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න, ත්‍රිලක්ෂණය තේරුම් ගන්න මෙන්න මේ ධර්මානුකූල අදහස් ඉවහල් වෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ප්‍රඥාවත් එකතු කරගත්තොත් සැප විඳින්න පුළුවන් කියලා. ඔන්න ව්‍යග්ගපජ්ජට කිව්වා මෙලෝ සැප විඳින්න කරුණු හතරයි, පරලෝ සැප විඳින්න කරුණු හතරයි. මෙලොව කරුණු හතර උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිතතා. පරලොවට හතර තමයි ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා සහ පඤ්ඤා සම්පදා. මේ කරුණු අට එකතු කරගත්තොත් යග්ගපජ්ජ මෙලොව පරලොව සැප විඳින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ ඇත්තෝ අද මේ අහපු තුම් බණ ජීවිතයට මේ කරුණු එකතු කරගෙන මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කැලණිය නුංගමුගොඩ 528 නිවසේ පදිංචි
කේ ඒ තිසරවති උපාසිකා මෑණියන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. මේ අපි දන්න කාලේ ඉඳලම තිසරවති උපාසිකා මාතාව දාම ධර්මානුකූල ජීවිතයක් ගත කරන පින්වන්ත මෑණි කෙනෙක්. එනිසා අපි ආශිර්වාද කරමු එතුමියට මේ උදාරතර පින්කමේ ආශිර්වාද ශක්තියෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයම වේවා කියලා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය සිරිපාල තේනුවර දයාබර ස්වාමි පුරුෂයාණන්ට, ඒ වගේම මාස දෙකහමාරකට පමණ ඉහත මිය පරලොව ගිය ජයනදීකා බිඳුනුවැව ලේලිය, ඒ වගේම කේ ඒ තිසරවති මෑණියන්ගේ දයාබර දෙමාපිය යුවළ, සිරිපාල තේනුවර මැතිතුමන්ගේ දයාබර දෙමාපිය යුවළ, කේ ඒ කුලසිරි සහෝදරයා ඇතුළු කොටගෙන මිය පරලොව ගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා. එයතන්ට මේ පින් ඇසේවා, මේ පින් දැනේවා, මේ පින දැක සතුටු වේවා, අනුමෝදම සතුටු වේවා. දුකක සිටීනම් දුකින් අත මිදේවා, සැපතක සිටීනම් ඒ සැප වඩාත් වර්ධනය කර ගනීවා, නොදුරු භවයකදීම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍යාවුසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. මේ ඇත්තු සියලු දෙනාම සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනුත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. අවසාන වශයෙන් කල්පනා කරන්ට රැස් කරගත් පින් අද දින ජීවිතයේ 89 වන උපන්දිනය සමරන අපේ පින්වත් තිසරවති උපාසිකා මාතාවට, ඒ වගේම එතුමියගේ පුතනෝරු 4 දෙනා, දියණිවරු 4 දෙනා, බෑනාවරු, ලේලීවරු, මුණුපුරු මිනිපිරියම් ප්‍රධාන කොටගෙන මේ පින්කමට ආවගේ දැකබලා සතුටු වෙන වචනයකින් හෝ උපකාර කරන අත් දුන්න හිත දුන්න සෑම සියලු දෙනාටම එකසේ මේ පින් හේතු වාසනා වේවා. අපේ බෞද්ධ ආමාද්‍ය ජාලයේ සභාපති ගරු කටයුතු අපේ බොරලන්දි වජිරඥාන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් මේ කාර්ය මණ්ඩලයටත්, පින්කමේ දායකත්වයේ දරූ සෑම සිරු දෙනාටත්, බණහපු ලක්වාසී ලෝවාසී පින්වත් සෑම සිරු දෙනාටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඔබ අප සෑම සිරු දෙනාම මේ පින් බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, කායික වේදනා මානසික පීඩා දුරු වෙත්වා, කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලොවත් සුගතිගාමී වෙත්වා. අවසන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙපින හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. සාදු සාදු සාදු. සදහතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සධර්ම දේශනාව පවත්වා වදාළ මාලබේ අශෝකාරාම වාසී කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය කැලණියේ ශාසන වංශ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි හැම දෙනාම සාදු නදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමකින් බෞද්ධ ආරෝප වාහිනිය සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුණු දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වන්නේ පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.